වාසියේ දිනාගත් ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන්නට කලම්බෝ කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කලම්බෝ කිංග්ස් කණ්ඩායම නියමිත පන්දු භාර 20 අවසානයේ හඳුළු 9ක් දැවී ලකුණු 150ක් රැස් කළා. ලකුණු 151ක ජයග්‍රහී ඉලක්කයක් හඹා ගිය ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායම පන්දු භාර 19 පන්දු 5ක් අවසානයේ හඳුළු 8ක් දැවී ජයග්‍රහී ඉලක්කය පසු කර ගියා. ඒ අනුව මූලික වටේ සිව්වනි ස්ථානයේ ලබා අවසන් පූර්ව වටේට පිවිසි ගෝල් ග්ලැඩියටර්ස් කණ්ඩායම සියල්ලන්ටම ප්‍රථමයෙන් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.